දවසක් වේවා අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ SL Film Man YouTube channel එකට අද මම ඔයාලට ගෙනාවේ දුර්ගා මතේද මයිට් කියන තමිල් හොරර් ත්‍රිලර් මූවි එක මේ කතාව ගෙතෙන්නේ දේශපාලකයෙක් වටා ඒ දේශපාලකයා අවංක නීතිගරුක කිසිම වංචාවක් නැති දේශපාලකයෙක් අද කල්නම් කොහෙද එහෙම දේශපාලකයෝ ඉන්නේ ඒ දේශපාලකයාගේ නම තමයි ඊශ්වර ප්‍රසාද් ඔහොම හරි මේ ඊශ්වර ප්‍රසාද් ගේ අවංගකම පාලන පක්ෂයට හිතරදයක් වෙනවා ඒ හින්දා මේ ඊශ්වර ප්‍රසාද් ගේ වැරැද්දක් හොයාගන්න CBI එකට රහස් මේවමක් කරන්න බාර දෙනවා එතැනදී තමයි ඊශ්වර ප්‍රසාද් ගේ හිටපු ලේකම් වරිය වන චංචල් චෞහාන් ගේ CBI එක ප්‍රශ්න කරන්න හදන්නේ හැබැයි චංචල් නම් මේ වෙනකොට මිනිමරමට වරද කාර්යයක් වෙලා හිරේ තමයි ඉන්නේ ඉතින් මෙයාගේ ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරනක ප්‍රශ්නයක් වෙයි හින්දා CBI එක මෙයාගේ ප්‍රශ්න කරන්න වනාන්තරයක් මැද දින පාළු වලවකට අරගෙන යනවා. එහෙදි චංචල්ට ඉන්න වෙන්නේ තනියම. ඉතින් මේ ගමේ කටකතාවක් තියෙනවා මේ වලවේ අවතාරයක් ඉන්නවා කියලා. එතන ඉහාට මොනව වෙයිද? ෆිල්ම් එකට ගිහින්ම බලමු. වීඩියෝ එක දිගටම බලලා මේ අභිරහස මොකක්ද කියලා හොයාගන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ෆිල්ම් එකට යන්න කලින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ subscribe කරලම එකතු වෙන්න. ඉතින් අපි වැඩි කතා නැතුව ෆිල්ම් එකට යමු. ෆිල්ම් එක පටන් ගන්න එක ගමකින්. ඒ ගමේ මිනිස්සු දෙවියන්ගේ පිළිමයකට වැඳලා අඬා වැටෙනවා. අරු දෙකක් තිස්සේ ඔයා බේර ගන්න උපරිම උත්සාහ කරා. ඒත් අපි පෙරදුනා කියලා. එතකොටම ඒ ගමේ මිනිස්සු හැමෝම ප්‍රහාරකට ලක් වෙනවා. එහෙන් පහර දෙන්නේ කවුද කියලා අපිට මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. ඒ අවතාරයක්ද නැත්නම් වෙන කවුරු හරිද? මේ ගමේ මිනිස්සු දෙවියන්ව විශ්වාස කරන අති භක්තියෙන් අදහන පිරිසක්. මේ ගමේ පහුගිය මාස 6 තුල මෙලකල නොහැකි දෙවි පිළිම වගේක් හොරගම් කරලා තියෙනවා. මේ වෙලාවේ දේශපාලන රැස්වීමක් තියෙනවා. ඒකෙදි ජල සම්පත් ඇමති ඊශ්වර ප්‍රසාද්ගේ මිනිස්සු ප්‍රශ්න කරනවා. ඊශ්වර ප්‍රසාද් මිනිස්යන්ට පොරොන්දු වෙනවා මේ දෙවි පිළිම මාස 6ක් ඇතුළත හොයලා දෙන්නම් නැත්නම් එයා ඇමතිගෙන් ඉල්ලා අස්වෙනවා කියලා. ඒ වගේම එයා ඉල්ලා අස්වුනහම එයාගේ ධූරයට පත් කරන්න ඉන්නේ ගමේ කොවි කෙනෙක්ගේ පුතෙක්ව. එයාගේ නම තමයි ආර්ෂත්. ඊශ්වර ප්‍රසාද් ගෙන් පස්සේ ඇමතිගම ගොවි මහත්තයෙක්ගේ පුතෙක්ට බාර දෙන හින්දා ගමේ මිනිස්සු ඒ ගැන පැහැදෙනවා. ඉතින් එයාගේ මේ අවංකකම හින්දා පක්ෂ කට්ටියට ඊශ්වර ප්‍රසාද්ගේ අවංකකම වදයක් වෙනවා. ඒ හින්දා එයාව අයින් කරන්න ඒගොල්ලෝ ප්ලෑන් එකක් හදනවා. ඒ පක්ෂයේ මහා ඇමති CBI ගේ අධ්‍යක්ෂ ගෙන්නලා මේ ගැන කියනවා. දේශපාලන ජීවිතේ මේ වෙනකන් ඊශ්වර ප්‍රසාද් වංචාවක් කළා නැහැ. ජනතාව වෙනුවෙන්ම කැප වෙලා තියෙනවා. එහෙනම් මේ වැඩේ බාර ගන්න බෑ කියලා අධ්‍යක්ෂක කියනවා. ඊට පස්සේ මේ වැඩේ බාර දෙන්නේ CIB එකේ ඒකාබද්ධ අධ්‍යක්ෂක සනාක්ෂ ගංගුලීට. සනාක්ෂි පිළිම කේස් එක ගැන බලන ACP අබේසිං හම්බ වෙලා පිළිම වංචාව ගැන විස්තර අහනවා. පොලිසිය සැක් කරන්නේ ඒක ජාවානම් කරුවන් හරි පුරාවස්තු මංකොල්ල කණායගේ හරි වැඩක් කියලා. ඒ සනාක්ෂි නම් කියන්නේ ඒකට බලගත දේශපාලකයෙක්ගේ මැදිහත් වීමක් තියනවා කියලා. එයා සැක කරන්නේ ඊශ්වර ප්‍රසාද්ව. හැබැයි ACP නම් ඒක පිළිගන්නේ නැහැ. මොකද හැමෝම දන්නවා ඊශ්වර ප්‍රසාද් කියලා කියන්නේ කොච්චර අවංක හොඳ මිනිස්සෙන්ද කියලා. ඉතින් සනාක්ෂි තීරණය කරන ඊශ්වර ප්‍රසාද් ගැන විස්තර හොයාගන්න එයාගේ ප්‍රයිවට් සෙක්‍රටරි චංචල්ව අරගෙන විස්තර අහගමු කියලා. ඒ චංචල් මේ වෙනකොට නම් ඉන්නේ ACP ගේ මල්ලිය මැරුව එකට හිරේ. චංචල්ගේ හස්බන්ඩ් තමයි ACP ගේ මල්ලි. එයාගේ නම ශක්ති. චංචල් මේ වෙනකොට හිරේ ඉන්න හින්දා එයාගේ ප්‍රශ්න කරන්න නීතියෙන් අවසරයක් ලැබෙන්නේ නැහැ. ඉන්ද සනාක්ෂි තීරණය කරනවා පාළු බංගලාවට ගෙනිහිල්ලා යව ප්‍රශ්න කරන්න. ඒක තියෙන ගමේ මිනිස්සු නම් කියන්නේ බංගලාවේ හොල්මන් ඉන්නවා කියලා. ඒ පැත්තට එහෙන්න කවුරුත් මිනිස්සු යන්නේ නැහැ. සනාක්ෂිටත් ඒක හොඳ දෙයක් හින්දා ACP අබේ සිම්බ යවලා චංචල්ගේ සිර මැදියට ඒ නමෙම වෙන ගෑනු කෙනෙකු රෙජිස්ටර් කරනවා. ඊට පස්සේ චංචල්ව එළියට අරන් ඒ ගෑනු කෙනා ඇතුළට දානවා. ඊට පස්සේ පොලිස් නිලධානියක් ACP ගෙන් අහනවා චංචල්ව ගෙනියන්නේ කොහෙටද කියලා. එයාව ගෙනියන්නේ දුර්ගා මතේ කියන වලව්වට කියද්දිම භයානක හඬක් ඇහිලා එතැදිම ලයිට් එකක් පුපුරනවා. පොලිස් නිලධානියොත් එහෙට යන ගොඩක් බයෙන් ඉන්නේ. ඒ දුර්ගාමති බලාවේ අයිතිකාරි වෙලා ඉඳලා තියෙන්නේ ඒ පළාතේ රැජින දුර්ගාමති. එයාට විරුද්ධව කතා කරපු ඕනම කෙනෙක්ව හිර කළා තියාගෙන අමාවක දවසට ඒගොල්ලම දේව මාතාවට බෙලි දෙනවා. දුර්ගාමතිගේ හතුරෝ එයාව කෝර විදිර මල්ලා දාලා කියලයි කතා පැතිරලා තියෙන්නේ. ඉතින් අදරත් එයාගේ ආත්මය ඒ වලවෙ සැරිසරනවා. ඔන්නේදී චංචල්ල පොලිස් නිලධාරින් එකතු වෙලා වලවට අරන් යන වාහනයට දාගන්නවා. එතෙන්ද එක පොලිස් නිලධාරියෙක් චංචල්ට ආචාර කරනවා.
එයාගේ නම නන්දු. මොකද චංචල් තමයි නන්දුට පොලිස් නිලධාරියෙක් වෙන්න උදව් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ බලවුවට යනවා. ACP නම් චංචල් එක්ක ඉන්නේ ලොකු තරහකින්. මොකද එයාගේ මල්ලි මැරුවේ චංචල් හින්දා. ඒත් එයා ඒක කන්ට්‍රෝල් කරගන්නවා. ඔන්න ඉතින් ඒගොල්ලෝ බලවුවට ළඟා වෙනවා. එතන ගේට් එක වහලා හින්දා කොස්සාපල් නන්දර ගේට් එක අරින්න කියලා කියනවා. එතකොටම කවුරු හරි කෙනෙක් නන්දගේ අද්දක උඩර අද්දකක් තියෙනවා. නන්ද හොඳනම් බය වෙලා වැටෙනවා. බලනකොට ඒ බංගලාවේ මුර කර වෙතන ඉන්නවා. හැබැයි එයාගේ අත් දෙකම නැහැ. කොහොමාරි ACP චංචල්ගේ මාංචු ගලවලා බංගලාවට යන්න කියලා කියනවා. අදේනවා මෙහෙ රැඳවුම් කරුවේ. ඔයා මෙහෙට වෙලා ඉන්න. ඔයා ප්‍රශ්න කරන්න පොලිස් නිලධාරින් වගේක් එයි කියලා කියනවා. චංචල් ඇතුළට යන්න යද්දිම ලොකු හුලඟක් එනවා. ඊට පස්සේ එතන මුරකාරයා දන ගහලා කෑ ගහලා බංගලාව ඇතුළේ ඉන්න මෑණියන්ගේ සමාව ගන්නවා. ඒ කියන්නේ දුර්ගාමති මෑණියන්ගේ. ඒ වුණාට එයා දැන් අවතාරයා. ACP මුරකරු කෑ ගහනක නවත්තලා නන්දුවයි ගෝපයයි චංචල්ගේ ආරක්ෂාවට තියලා යනවා. චංචල් නම් හොල්මන් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. එයා බංගලාව ඇතුළට තනියම යනවා. හොල්මන් විශ්වාස නොකරට එයා බයෙන් තමයි ඇවිදගෙන යන්නේ. එයා ඇතුළේ ඇවිදිනකොට එකපාරම අල්මාරියක් කැරිලා ඒකෙන් පොතක් බිමට වැටෙනවා. චංචල් ලේක අහුල්ලා ආපහු එතනින් තියනවා. එයා දකිනවා ලොකු දොරක් තියෙනවා. චංචල් ලේකාසෙන් බලන්න යනකොට එක එක සද්දවල එයාට ඇහෙනවා. එකපාරම අවතාරයක් කඩාපාත් වුණා වගේ මුරකාරයාගේ බිරිඳ එනවා චංචල්ට ඇඳුම් අරගෙන. පොලිස් නිලධාරින් එයාව ප්‍රශ්න කරන්න එනවා. එතකන් නාලමේ ඇඳුම් ඇඳගන්න කියලා දෙනවා. ඒ ඇඳුම් අරගෙන චංචල් යනකොට මුරකාරයාගේ බිරිඳට සද්දයක් ඇහෙලා බය වෙනවා. බලනකොට චංචල්ගේ බෑග් එක බිම් වෙන සද්දේ තමයි ඇහෙලා තියෙන්නේ. මුරකාරයාගේ බිරිඳ චංචල්ට ඒ දොරෙන් ඇතුළට යන්න එපා කියලා කියනවා. මොකද කතාවක් පැතිරලා තියෙනවා. ඒ දොර ඇතුළේ තියෙන කාමරේ මෑණියන් ඉන්නවා. ඒකට එන හැමෝම එයා මරාගෙන කනවා කියලා. ඊට පස්සේ මුරකාරයාගේ බිරිඳ මෑණියන්ට වැඳලා එතනින් යනවා. චංචල් බාත්රූම් එකට ගිහිල්ලා කණ්ණාඩියේ මූණ බලන් ඉද්දී එයාට මැවිලා පේනවා අතීත සිදුවීමක්. ගම්වාසීන් වගේක් ඇමති කාර්යාලයේ ඉස්සරහා උද්ඝෝෂණයක් කරනවා. එයාලගේ ඉඩම් දෙන්න කියලා තමයි උද්ඝෝෂණය කරන්නේ. චංචල් ලිස්සරාටකින් කතා කරත් පැත්තකින් කොන්ත්‍රාත්කරුවන්ගේ මැරෝ සෙට් එකක් ඇවිල්ලා කාර්යාලයට ගල් ප්‍රහාරයක් දෙනවා. ගම්වාසීන්ගේ උද්ඝෝෂණයට ආපු කොල්ලෙක් තමයි චංචල්ව බේරගන්නේ. ඒත් පොලිසියෙන් අත්අඩංගුවට ගන්න ගමේ මිනිස්සුන්ව. ඊට පස්සේ චංචල් එයා බේරගත්ත කොල්ලා පොලිසියෙන් නිදහස් කරගන්නවා. ඒ කොල්ලාගේ නම ශක්තිය. චංචල් ශක්තියේ ගෙදරට ගිහිල්ලා ශක්තිගේ අයියත් එක්කත් කතා කරනවා. ශක්තිගේ අයියා තමයි ACP අබේසින්. ඒගොල්ලෝ ඉතින් ගොඩක් හිතවත් වෙනවා. ඔහොම යනකොට මේ ගමට වේල්ලා හදන ව්‍යාපෘතියක් එනවා. ඒක කරන්න ඊශ්වර ප්‍රසාද් කියන ඇමති. වේල්ලා හදන්න නම් ගමව හිස් කරන්න වෙනවා. ගමේ ප්‍රධානයා විදියට වැඩ කරන්නේ ශක්තිය. එයා ගමේ ආරක්ෂාව වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඒඳ ගමේ කට්ටිය ශක්ති කියන දේ තමයි පිළිගන්නේ. ඒ නිසා මේ වේල්ල හදන්න චංචල් ශක්තියට ගම හිස් කරන්න ඕනේ කියන කතාව කියනවා. ඉතින් ඒකෙන් ගමයට හොඳක් වෙන හින්දා ශක්ති මේකට කැමති වෙනවා. ගමේ හැමෝම ඒකට කැමති වෙලා බඩුත් අරගෙන පිටගමකට යනවා. කාලයත් එක්ක චංචලයි ශක්තිය අතර ආදරයක් ඇති වෙන ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ කසාද බඳිනවා. මේ දේවල් චංචල් බාත්රූම් එකේ ඉදි මතක් වෙනවා. එයා නාල ඇඳුම් මාරු කරලා මුද්ද පැත්තෙන් ගලවලා තියෙනකොට ඒක වැටිලා අර මුරකාරයා බිරිඳ යන්න එපා කියපු කාමරේ පැත්තට මුද්ද විසිරලා යනවා. චංචල් එක දොරටින් අත දාලා ගන්න උත්සාහ කරත් පුළුවන් වෙන්නේ නැහැ. ඒත් එක්කම ඒක ඇතුළේ හිටපු අවතාරයක් චංචල්ගේ පස්සෙන් එනවා. එතකොටම සනාක්ෂි ACP ත් එක්ක බංගලාව පැත්තට එනවා. ACP බංගලාව පැත්තකින් හබ් එකක් හදලා ඒක ඇතුලේ කැමරා සිස්ටම් එකක් හයි කරලා බංගලා වෙන දේවල් බලා ගන්න කියලා. ඒක සනාක්ෂිට ACP පෙන්වුවාට පස්සේ එතනින් පස්සේ අය උදව් අවශ්‍ය නැහැ කියලා සනාක්ෂි එයාට එළියට යන්න කියලා කියනවා. ඊට පස්සේ සනාක්ෂි චංචල් ඉන්න තැනට ගිහිල්ලා එයාගෙන් ඊශ්වර ප්‍රසාද් ගැන විස්තර අහනවා. ඊශ්වර ප්‍රසාද් කියලා කියන්නේ මිනිස්සු වෙනුවෙන් තමන් ඇමති ගමනොත් අත්වෙලා එයාගේ ධූරය ගොවියගේ පුතෙක්ට බාර දෙන්න ඉන්න එකනේ. එයා හැම වෙලේම විශ්වාස කරන්නේ දෙවියන්ව විතරයි. ජනතාව වෙන ගොඩක් කැප වෙන එක්කෙනෙක්. එයා නිවාඩුවටත් යන්නේ දෙවියන්ව වඳින්න. කවදාවත් නීති විරෝධී වැඩ කළා නැහැ. චංචල් ඊශ්වර ප්‍රසාද් ගැන කියන්නේ හොඳම විතරයි. තව දුරටත් නීතිමය අවසරයක් නැතුව ඊශ්වර ගැන විතර කියන්නේ නැහැ කියලා එයා සනාක්ෂිත් එක්ක කියනවා. සනාක්ෂි අධිකරණයෙන් ගත්තු බොරු අවසර ලිපිය චංචල්ට පෙන්නලා කියනවා. ඊශ්වරගේ වැරදි වැඩ ගැන සනාක්ෂි ගාව සාක්ෂි තියෙනවා. එයා හිරේට උනා දාන්න පුළුවන් කියලා. ඒ වගේම ඒ ගැන ප්‍රශ්න කරන්නත් අවසර තියෙනවා කියලා කියනවා. ඊශ්වර ප්‍රසාද් සමාජ සේවයේ යෙදුණා.
මිනිසුත් එක ඉන්න එක එයාගේ සම්පත වගේම ජීවිතේ වුණා. වරද්දක් කරොත් එයාගේ මල්ලෙම වුණත් පක්ෂියෙන් වගේම ගෙදරනොත් තෙලෙව්වා. ඒ වගේම එයාගේ ඇමරිකාවෙ ඉන්න පුතා වෙනුවෙන් ගත්ත ණය තාමත් එයා ගෙවනවා. මේ දේවල් චංචල් කීවට පස්සේ සනාච්චගේ ප්‍රශ්න කිරීම එදාට විතරක් නවත්තනවා. එදා රෑට කොස්සාපල් නන්දුයි ගෝපී දෙන්නව චංචල්ගේ ආරක්ෂාවට හප්පෙගේ තියලා යනවා. එක පාරම නන්දු දකිනවා බංගලය උඩ තට්ටේ චංචල් අවතාරයක් වගේ මතු වෙනවා. ඒ උනාට ඇත්තම චංචල් තමයි ඇවිල්ලා තියෙන්නේ. එයා ඇවිත් තියෙන කරන්ට් එක නැත්තේ ඇයි කියලා බලන්න. ලයික් කරනවා පාට කඩම් වැටලා කරන්ට් එක කපලා කියලා නන්දු කියනවා. ඊට පස්සේ චංචල් ටෝච් එකක් පත්තු කරගෙන මන්දිරේ ඇවිදලා බලනවා. එයාට එක එක සද්ද ඇහිලා බය වෙනවා. එයාට එයා ඒක එච්චර ගණන් ගන්නෙ නැහැ. එයා තිබ්බ පොතක් කියව කියව ඉන්නකොට වැඩන මුද්ද මතක් වෙනවා. ඊට පස්සේ එයා ඒක ගන්න කියලා අගොල් දාලා තිබුණ කාමරේ ගාවට යනවා. එතන එයාට අඩි සද්දයක් ඇහෙනවා. චංචල් ඇවිදලා බලනකොට එක තැනක තිබිලා කවුරු හරි නිදාගත්තු පැදුරක් හම්බ වෙනවා. හබ් එකේ ඉන්න නන්දේ ගෝපී හොල්මන් ගැන කතා වෙනවා. එතකොට පිටිපස්සේ කෙනෙක් ඇවිල්ලා ඒ දෙනයි උරහිසර අත් තියනවා. බලනකොට පිටිපස්සේ ඉන්න මොරකරු. හැබැයි ඇත්තරම එයාගේ අත් දෙක නැහනේ. ඉතින් එතකොට උරහිසර අත තිබ්බේ කවුද කියලා ගෝපීලාට හිතාගන්න බෑ. එයාලා මොරකාරට ඇත්තරම අත් තියනවද නැද්ද කියලා සැකයකුත් ඇති වෙනවා. ඒ වෙලාවෙම ගෝපී ඈතින් දකිනවා කාන්තාවකගේ අවතාරයක් තියෙනවා. ඒත් එක්කම චංචල් කෑ ගහගෙන බංගලාව ඇතුලේ වැටි වැටි දුවනවා. ඒක ඇහිලා ගෝපී නන්දුයි එතෙන්ට යනවා. චංචල් දොරකඩට ඇවිල්ලා කියනවා ඇතුලේ අවතාරයක් ඉන්නවා මාව බේරගන්න කියලා. ඒත් ඒසීපිගේ අවසරයක් නැතුව මුකුත් කරන්න බැරි හින්දා නන්දු ඒසීපිට කතා කරලා විස්තරේ කියනවා. ඒත් ඒසීපි අවතාර විශ්වාස කරන්නේ නැහැ. ඒ හින්දා ගෝපීට නන්දුටයි චංචල් නිදාස් කරන්න එපා කියලා කියනවා. චංචල් එළි වෙනකන් නිදාගෙන තියෙන දොරගාව. මොරකාරගේ බිඳ චංචල් ගාවට ඇවිල්ලා බංගලාවෙන අවතාරය ගැන කියනවා. ඊට පස්සෙ යා චංචල්ට තේකක් හදාගෙන එනකොට දකිනවා චංචල්ගේ පා සලකුණු වල ලේ තියෙනවා කියලා. මොරකාරයා බිඳ හොඳටම බය වෙලා එතනින් දුවනවා. ඊළඟ දවසේ සනාක්ෂි එනවා චංචල්ගේ ප්‍රශ්න අහන්න කියලා. සනාක්ෂි නම් කියන්නේ දෙවියන්ගේ පිළිම හොරකම් කරේ ඊශ්වර කියලාමයි. ඒ චංචල් කියන්නේ අවුරුත් ඒක දේශපාලන ජීවිතය ඇතුලේ කිසිම සල්ලි අවශ්‍යතාවයක් නොතිබුණ කෙනාට සල්ලි ඕන එක අස්තරගේ සල්ලි කෝටි ගණන් වැසිවසන්න තිබ්බා. ඉතින් පිළිම හොරකම් කරන්න එයා මහන්සි වෙන්නේ ඇයි කියලා. සනාක්ෂි ළඟ ඒකට සාක්ෂි තියනවා කියම චංචල් කියන්නේ එහෙනම් ඒකට චංචල්ගේ ප්‍රශ්න කරලා සාක්ෂි මොකටද කියලා. චංචල් දක්ෂ විදියට පිළිතුරු දීම හින්දා සනාක්ෂි වෙන ප්ලෑන් එකක් ගහනවා. චංචල් නිදහස් කළ රසාව දෙන්න උදව් කරොත් එහෙම ඊශ්වර ගැන වැරදි කියනවද කියලා අහනවා. ඒ චංචල් කියන්නේ අවංක දේශපාලකයෙක්ට විරුද්ධ වැරදි දේවල් කියනවට වඩා හිරේ ඉන්න එක හොඳයි කියලා. සනාක්ෂිට තරහා ගිහලා එතනින් යනවා. සනාක්ෂිත් එක වැඩ කරන කට්ටිය කැමරාවේ සේරම බලලා ඒගොල්ලෝ නම් කියන්නේ බොරු කියනවනම් අතපය ඔහොම නිශ්චලව තියාගන්න බෑ කියලා. ඒ වගේම ඇස් දෙක දිහා බලලා කතා කරන්නත් බෑ. ඒ හින්දා චංචල් කියන්නේ ඇත්ත තමයි කියලා ඒගොල්ලෝ කියනවා. සනාක්ෂි නම් ඒක තාමත් පිළිගන්න කැමති නෑ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කිලෝමීටර් 34ක් දුර ජාතකේශ්වර දේවාලය. ඒක දෙවියන් වඳින මිනිස්සු ගොඩාක් පොලිමේ ඉන්නවා. ඒ තීශර ඇමතිතුමා ඒ පොලිමේම තමයි ඉන්නේ. එයා හිතන්නේ දෙවියෝ තමයි ලොකුම, අනෙක් සේරම එකම තරාතිරමේ මිනිස්සු කියලා. ඒ නිසා එයා මිනිස්සුත් එක්කම පොලිමේම ඉන්නවා. අනෙක් මිනිස්සු එයාව ඉස්සරහට ගන්න හැදුවත් එයා ඉස්සරහට යන්නේ නැහැ. මේ දේවාලේ පූජාව කරන අතරේ එයාගේ දොරේට ගන්න හදන අර්ෂත් කට්ටියක් දාලා පිළිම් වගේක් උස්සනවා. ඒක ගැන ඇමතිනම් දන්නේ නැහැ. අර්ෂත් හොර රහසෙ තමයි මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ අපිට ආයෙත් පෙන්වන්නේ චංචල්ල. එයා බංගලාවේ ඇවිදිනකොට දුර්ගමති දේවිගේ බෙල්ලේ වැලදාගත්තු පින්තූරයක් හම්බ වෙනවා. ඒත් එක්කම එතන තිබ්බ කණු වගේක් වැටෙන්න ගන්නවා. ඒත් එක්කම එයා දකිනවා පැත්තක තිබ්බ ෆිල්ම් ප්‍රොජෙක්ටර් එකක්. ඊට පස්සේ එයා ඒක අරගෙන පැත්තකට යනවා. වලාවේ ලයිට් එකකින් එක පත් වෙලා චංචල් ගාවට ආවම අවසාන ලයිට් එක පුපුරනවා. ඒ සද්දේ ඇහිලා ගෝපී නන්දුයි ACP ට කෝල් කරලා ආපහු අහනවා මොකද කරන්න කියලා. ඊට පස්සේ ACP එයාට හබ් එකට ගිහිල්ලා කැම්මගෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා බලන්න කියලා කියනවා. ඒත් ඒ එක තැනකවත් චංචල් පේන්න නැහැ. ඊට පස්සේ ඒගොල්ල චංචල් ගාවටම යනවා. එතනදී ෆිල්ම් ප්‍රොජෙක්ටර් එක ඔන් වෙලා දුර්ගමති දේවිගේ කතාවක් පෙන්වන්න ගන්නවා. එක පාරම චංචල් ඉස්සරහට ඇවිල්ලා අවතාරයක් අවශ්‍ය වෙලා වගේ දඟලන්න ගන්නවා. ඊට පස්සේ ආව කාමරයකට ඇදිලා යනවා. ගෝපිලත් ඒ පස්සෙන්ම යනවා. ඒ වෙනකොට චංචල්ට දුර්ගමති දේවිගේ අවතාරය ආවශ්‍ය වෙලා
එයා කියනවා කාටවත් මෙහෙ යන්න එපා ගියොත් එහෙම මරනවා කතාව ඉවර කරන හැමෝගෙම ගනුදෙනු පේවලා ඉන්න ඕනේ කියලා ඒගොල්ලන්ට තර්ජනය කරනවා ගෝපේ නන්දෝයි ඒ අවතාරගෙන් ගුටි කනවා බහවදා වුණාට පස්සේ සනක්ෂි ACP කැමරා චෙක් කරනවා ඒගොල්ලෝ දුර්ගමතිගේ අවතාරය කරපු දේවල් සේරම දකිනවා මේ වෙනකොට ගෝපේ හොස්පිටල් එකේ අසාධ්‍ය තත්ත්වේ නන්දෝත් හොඳනම් බය වෙලා ඉන්නේ ACP නම් කියන්නේ චංචල් මෙහෙම කරන්න පැනගන්න ඕන හින්දා කියලා. හැබැයි කලින් දවසේ රෑම එයාට පැනගන්න තිබ්බනි කියලා සනාක්ෂි කියනවා. එයාලා වෛද්‍යවරයෙක් ගෙන්නගෙන චංචල්ට ප්‍රතිකාර කරන්න ගන්නවා. ඊට පස්සේ අපිට පේනනවා ඊශ්වර ප්‍රසාද්ද හමු වෙන කට්ටියක් එනවා. ඒගොල්ලෝ එන්නේ ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කරන්න. ඒකෙන් රජයට ලොකු ලාභයක් ලැබෙනවා කියලා ආපු කට්ටිය සතුටු වෙනවා. ඒ ඊශ්වර නම් කියන්නේ රජයට නෙමෙයි ජනතාවටයි ප්‍රයෝජනක් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඊශ්වර එතනින් එළේට යනවා. එයාගේ දින හොඳගමඩ මිනිස්සු හරිම ආදරේ. ඊශ්වර දකිනව අශ්වින් එයාගේ මල්ලිත් එක්ක හොරෙන් කතා කර කර ඉන්නවා. ඊශ්වර එයාගේ මල්ලිව ජනතාවට වංචා කරපු හින්දා එළියට දාලායි තියෙන්නේ. ඒ හින්දා අශ්වින්ටත් එයාව ආශ්‍රය කරන්න එපා කියලා තදින්ම කියනවා. ඊට පස්සේ අපිට ආයෙත් පේනනවා චාන්ජල්ට ප්‍රතිකාර කරන්න සනාක්ෂි මනෝ වෛද්‍යවරයෙක් කියලා. එයා චාන්ජල්ගේ ප්‍රශ්න කරනකොට කියන්නේ කලින් දවසේ උණ මොකුත්ම චාන්චල්ට මතක නෑ කියලා. ඒත් එයාට කවුරුරි ගැහුවා කියලා නම් කියනවා. මනෝ වෛද්‍යරා චාන්චල්ගෙන් අහනවා දුර්ගමති කියලා කවුරුරි නෑද කියන එක හරි යාළුවෙක් හරි දන්නවද කියලා. ඒත් එහෙම නමක් තියෙන යාළුවෙක්වත් නෑද එක්ක චාන්චල්ට නෑ. ඊට පස්සේ ડોක්ටර් කියනවා දුර්ගමති කියලා විශ්වවිද්‍යාල ගෑන ළමෙක්ව එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් මේ බංගලාවට ගෙන්නලා යාළුවත් එක්ක දූෂණය කෙරුවා කියලා. ඊට පස්සේ තමයි එයා බෙල්ල වැළඳාගෙන තියෙන්නේ කියලාත් කියනවා. චාන්චල්ට ඒ වාක්‍යයදී දරා ගන්න බැරුව ඒ කියන්නේ බොරුවක් කියලා ડોක්ටර්ට පහර දෙනවා. දුර්ගමති දේවි කියන්නේ රාජ්‍ය තනියම පාලනය කරපු ධෛර්යමත් කෙනෙක්. එයාගේ රාජ්‍ය අල්ලගන්න කට්ටේ ආවත් ඒගොල්ලෝ මරලා දාලා. එයා රාජ්‍ය පාලනය කරන් යනකොට හොඳ සෙම්පතියෙක් ඇවිල්ලා එයාට ධනෙ බලේ දීලා දුර්ගමති ඉස්සරහට ගෙනල්ලා. සෙම්පනි මහජනතාවගේ ආදරයත් ගත්තට පස්සේ දුර්ගමති දේවි එයාව සේනාධිපති තනතුරට පත් කරලා. එදිනෙ පස්සේ තමයි එයාගේ ඇත්ත ස්වරූපය පේන්න aran තියෙන්නේ. සෙම්පති මෙච්චර කල් කරලා තියෙන ලොකු රඟපෑමක්. එයා ලොකු වංචාකාරයෙක්. එයා හතුරන් එක එකතු වෙලා සේරම කොල්ල කාලා. දුර්ගමති ඒ ගැන ප්‍රශ්න කරාම එයාව නෙලෙන් අයින් කරලා බංගලාව කාමරයක හිර කරලා. රජිනාක් විදියට එයාට ජනතාවට උදව් කරන්න බැරි වුණ හින්දා ඒ ලැජ්ජාවට තමයි එයා බෙල්ල වැළඳාගෙන තියෙන්නේ. මන්නට පස්සෙත් එයා ඇවිල්ලා තියෙන්නේ ඒ සෙම්පතිය විනාශ කරන්න. ડોක්ටර්ට මේ ගැන විශ්වාසයක් නැහැ. එයා කියන්නේම ඒක මානසික ලෙඩක් කියලා. ඊට පස්සේ චාන්චල්ගේ ආරක්ෂාවට පීතල් කියලා පොලිස් නිලධාරිනියක් එවනවා. එයා බය හින්දා ගුරුචි කෙනෙක්ගෙන් දෙහි මාලයකුත් අරන් ඇවිල්ලා. එයා චාන්චල් ගාවට ඇවිත් කතා කරනවා. චාන්චල් එදෙනින් ගිහාම එයා අවතාරයට බණිනවා. ඊට පස්සේ එතනදීම පුටුවක් පීතල්ගේ පැත්තට හැරෙනවා. පීතල් අවතාරගෙන් සමාව ගන්නවා. ඊට පස්සේ තෙන්න ගෝපිත් එනවා. එයා දෙහි මාලේ දාගෙන පීතල් ඉස්සරහ අවතාරය එයාට ආවේශ වෙලා වගේ රඟපාලා බය කරනවා. මේ අතරේ සනාක්ෂි චාන්චල්ගේ පෞද්ගලික තොරතුරු හොයනවා. එයාට දැනගන්න හම්බ වෙනවා චාන්චල් ඉගෙනගෙන තියෙන්නේ හින්දි මර්වාඩ ඉංග්‍රීසි විතරයි කියලා. ඒත් මේ දුර්ගමතේ කතා කරේ අරාබි භාෂාවෙන්. මානසික රෝගියෙකුට ඉගෙනගත්තේ නැති භාෂාවකින් කතා කරන්න පුළුවන්ද කියලා සනාක්ෂි කල්පනා කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කරනවා ස්වාමි කෙනෙක් ගෙන්ලා මේ ගැන හොයන්න. ඔන්න ස්වාමි බංගලාවට යද්දිම එතන මාළ ගැලිලා බිමට වැටෙනවා. ඒකෙන් එයා දැනගන්නවා මේ ගෙදර අවතාරයක් ඉන්නවා කියලා. මේ කට්ටිය උගත්තු හින්දා ඒගොල්ලෝ ඒක පිළිගන්නේ නැහැ. එහෙනම් ස්වාමි ඒක ඔප්පු කරන්න ඕන හින්දා පාටක් නැති රුද් ද්‍රාක්ෂයක් කියලා මාලයක් දෙනවා. ඒක බංගලාවේ එල්ලන්න ඕනේ. දවස් දෙකකට පස්සේ බලලා ඒක කළු පාටට හැරිලා තිබ්බොත් අවතාරයක් ඉන්නවා කියලා ඔප්පු වෙයි කියලා කියනවා. ඒ වගේම සුදු හඳුන් වගේකුත් වතුර භාජනයකට දාලා දෙනවා. දවස් දෙකකින් ඒකෙන් ගඳක් ආවොත් එහෙම මේ බංගලාවේ ආත්මයන් දෙකක් ඉන්නවා කියලා ඔප්පු වෙනවා කියලා. ඒසිපී මේ භාජනය ගිහිල්ලා චාන්චල්ගේ ඇඳ යටින් තියනවා. චාන්චල් එක පාරම ඇස් දෙක අරිනවා. හැබැයි ඒසිපී නම් ඒක දකින්නේ නැහැ. ඊට පස්සේ කවුරුරි ඇවිල්ලා නන්දෝ මේ පූජාව තිබ්බ තැනට තල්ලු කරලා දානවා. ඒ කවුද කියලා අපිට මේ වෙලාවේ පෙන්වන්නේ නැහැ. ඔන්න ඊළඟ දවසෙත් සනාක්ෂි චාන්චල් ගාවට ප්‍රශ්න කරන්න එනවා. එයා ෆෝටෝ එකක් පෙන්නලා චාන්චල්ගෙන් අහනවා ඒ මොකද්ද කියලා. ඒක ප්‍රන්දාරා ව්‍යාපෘතිය ආරම්භ කරපු දවසේ ගත්තු ෆොටෝ එකක්. නිසරවීම් අක්කර ලක්ෂ 6ක් සරුසාර කරලා ගම් 1200 එකට පැය 24ම කරන්ට් එක ලබා දෙන්න තමයි
මේ බලශක්ති ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. සනාක්ෂිට තොරතුරු ලැබිලා අවුරුදු 6කට කලින් අනුමත වුණු ප්‍රොජෙක්ට් එක මාස 6කට කලින් අහලයා ගෲප් එකට ලැබිලා කියලා. එහෙම උනේ කොහොමද කියලා අහනවා. ඊට පස්සේ චන්චල් කියනවා ගෲප් කීපයකින් එකට සල්ලි දාලා අඩුවෙන්ම සල්ලි දාපු කෙනාට තමයි ඒ ව්‍යාපෘතිය ලැබෙන්නේ කියලා. එයින්ද තමයි අහවාලයා ගෲප් එකට ඒක ලැබිලා තියෙන්නේ. ඊශ්වර ඒකට අත්සන් කරලා විතරයි තියෙන්නේ. අහවාලයා ගෲප් එකෙන් ඊශ්වරගේ මල්ලි කොමිෂන් එකක් ඉල්ලලා එයින්ද තමයි ඊශ්වර එයා පක්ෂිනුත් ගෙදරිනුත් අයින් කරලා දාලා තියෙන්නේ. සනාක්ෂිට මතක් වෙනවා එදා ව්‍යාපෘතිය ආරම්භ කරපු දවස. ඊශ්වර ප්‍රසාද් චංචල්ව ව්‍යාපෘතිය බලන්න බලය පවරලා. ඒකෙන් කරන්නේ ගම් 135 හිස් කරන එක. ඒකට ශක්තිගෙනු සපෝට් එක අරගෙන ඉතින් ශක්ති ගමේ කට්ටිය විසිරෙන තැනට ගිහිල්ලා ඉන්නකොට එක මිනිස්සෙක් අදී සල්ලි මල්ලක් බිමට වැටෙනවා. ශක්තියනෝ ඒ කොහෙන්ද කියලා. බලනකොට ඊශ්වර තමයි ගමේ සෙරණම සල්ලි දීලා තියෙන්නේ. ශක්තිට ඒ වැඩේ තේරිලා ගමේ කාටවත්ම ගමේ පිට වෙන්න එපා කියලා කියනවා. ඊට පස්සේ ආ පක්ෂ කාර්යාලයට ගිහිල්ලා එතන ඉන්න රජයේ නිලධාරියට පහර දෙනවා. ඊට පස්සේ ආ චාන්චල්ට කෝල් කරලා ඉක්මනට එතෙන්ට එන්න කියලා බල කරනවා. චාන්චල් මේ වෙලාවෙ ඉන්නේ ඊශ්වර ප්‍රසාද් දෙක මීටින් එකක. ඊශ්වරට මේක ඇහිලා චාන්චල්ට ප්‍රශ්න විසඳගන්න යන්න කියලා කියනවා. ඊට පස්සේ චාන්චල් ශක්තිව හම්බ වෙන්න ගියාම ගම් 135 කිස් කරනවා කියලා වැඩියෙන් 8ක් හිස් කරේ ඇයි කියලා ශක්ති දොස් කියනවා. හැබැයි මේ කිසි දෙයක් චාන්චල් දන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ ශක්ති චාන්චල්ට පහර දෙන්න යනකොට චාන්චල් එයාට වෙඩි තියලා චාන්චල්ට මේ දේවල් මතක් වෙනවා. මේ අතරේ ඒසීපිට දැනගන්න හම්බ වෙනවා චාන්චල් IAS ඔෆිසර් කෙනෙක් හින්දා වෙඩිල තිබ්බේ ආත්ම ආරක්ෂාවට කියලා තව ටික දවසකින් එයාව හිරේ නිදාස් වෙනවා කියලා. ඒත් ඒසීපිට තරහයි එයාගේ මල්ලි මැරුවේ චාන්චල් හින්දා. ඒකට චාන්චල්ගේ පිළිගන්න ඕනේ කියලා එයා බංගලාවට යනවා. යනකොටම එයා දකිනවා ස්වාමි ජප කරලා දුන්න රුද්‍රාක්ෂය කලපාටට හැරිලා තියෙනවා. එතෙන්දි ඒසීපිට අවතාරය පහර දීලා බිමට වැටෙනවා. එතකොට එයා දකිනවා ස්වාමි චාන්චල්ගේ ඇඳ යටින් තියන්න දීපු සඳුන් වාජනෙත් පණුව ගහලා කුණු වෙලා තියෙනවා. ඒකෙන් කියවෙන්නේ ඒ බංගලාවේ ආත්ම දෙකක්ම ඉන්නවා කියලා. ඒත් එක්කම එයාට චාන්චල් කෑගාන සද්ද ඇහිලා ඒ පැත්තට යනවා. එතන ඉස්සරහින් පුටුවකුත් තිබේම පැද්දෙනවා. චාන්චල් බෙල්ලේ වැලදා ගන්න උත්සාහ කරනවා ACP දකිනවා. එයා බේර ගන්න හදනකොටම චාන්චල්ගේ ලණුව ගැලවිලා බිමට වැටෙනවා. ඒත් එක්කම ACP ගේ ඉස්සරහට බංගලාවේ තිබ්බ ලොකු ලෑම්ප් එක කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ චාන්චල්ට අවතාරයක් පහර දෙනවා. එයා තමන්ගේ අතම බිත්තියේ තියලා ඇන ගහ ගන්නවා. ඉස්සරහ තිබ්බ රේදරත් ගිනි අර ගන්නවා. කොහොම හරි ACP චාන්චල්ව හොස්පිටල් එකට ගෙනියනවා. එයා චාන්චල්ගේ මානසිකත්වය හොඳ නැති හින්දා මානසික රෝහලකට තමා ගෙනihin තියෙන්නේ. සනාක්ෂිට ඊශ්වර ප්‍රසාද් ගැන වැරදි දේවල් හොයාගන්න බැරි වුණ හින්දා එයා මෙහෙයුම නවත්තනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සනාක්ෂි එයාගේ දුවත් එක්ක පාක් එකේ වර්ක් අවුට් කරනවා. සනාක්ෂිට දුවට කතන්දර කියලා දෙන්න වෙලාවක් නැති හින්දා දුව එයාට කතාවක් කියලා දෙනවා. ජෝහාන් කියන රාජධානියක් තිබ්බා. ඒකේ රජා තමයි සිංහයා. එයාලගේ ආදර්ශ පාඩේ උනේ ජීවිතේ විඳින්න. එයාල විශ්වාස කරේ අවිහිංසාව. ඒ රජතුමාට පුතාලා දෙන්නේ හිටියා නිල් පාටයි කොළ පාටයි. රජතුමාගේ හතුරා තමයි ඩොනල්ඩ් විලියම්ස්. එතකොට සිංහයාගේ ඇමති තමයි එළදෙන. ඒක කියනවත් එක්කම සනාක්ෂිට කෝල්ලයක් ඇවිල්ලා පැත්තකට යනවා. කෝල් එකේ සනාක්ෂි කියනවා ඊශ්වර ප්‍රසාද් අවංක කෙනෙක්. ඒ නිසා මට මොකුත්ම කරන්න බෑ කියලා. එයා ඊට පස්සේ වටපිට බලනකොට දකිනවා එක්සයිස් කරන දෙන්නෙක් ඉන්නවා. එකෙනෙක්ගේ ටී-ෂර්ට් එකේ එයාගේ දුව කීව කතාවේ ඩොනල්ඩ් විලියම් කියලා ගහලා තියෙනවා. ඊට එහා පැත්තේ ඩස්බින් දෙකක් තියෙනවා කොළ පාටයි නිල් පාටයි. දුව කීව කතාවේ රජතුමාගේ පුතාලා දෙන්න කොළ පාටයි නිල් පාටයි කියලා තියෙන ඩස්බින් දෙක බලලා. ඒ වගේම පාක් එක මැද සිංහේගුගේ එළ දෙනෙකුගේ පිළිම දෙකක් තියෙනවා. ඒකට තමයි දුව කියලා තියෙන්නේ රාජධානියේ රජා සිංහයා එයාගේ ඇමති එළ දෙන කියලා. ඒකෙන් සනාක්ෂි තේරුම් ගන්නවා එයාගේ දුව කතාවක් හදලා තියෙන්නේ වටපිටාව බලලා කියලා. ඊට පස්සේ ඊශ්වර එයා කට්ටියත් එක්ක චාන්චල්ව බලන්න මානසික රෝහලට යනවා. ACP චාන්චල් ඉන්න කාමරේ පෙන්නනවා. ඊශ්වර චාන්චල්ට කතා කරනකොට චාන්චල් පිස්සියක් වගේ හැංගෙනවා. එහෙනම් ඊශ්වර අනෙක් සේරම එතන යවලා චාන්චල්ට පුතේ කියලා ආදරෙන් කතා කරනවා. ඊශ්වර චාන්චල්ට ලම් වෙලා කියනවා ඔයා මට මෙච්චර ආදරේ හින්දාද ලොකු රංගපෑමක් කරන්න කියලා. දැන් ඒක නවත්තලා විනෝද වෙමු කියලා කියනවා. චාන්චල් මෙච්චර දවස් කරලා තියෙන ලොකු රංගපෑමක්. මේ අතරේ සනාක්ෂි බංගලාවට ගිහිල්ලා විස්තර හොයනවා.
එයාට තේරෙනවා සනාචගේ දුව කීවා වගේ චංචලු ප්ලෑන් කරලා වටපිටාව බල්ලයි දුර්ගාමති ආවේශ වෙලා වගේ කතාවක් හදලා තියෙන්නේ බංගලා බිත්ති තැන් තැන් වල එක එක දේවල් ලියලා තියෙනවා ඉතින් ඊශ්වරණ සතුරු වෙනවා CBI එකට දැනෙන්නේ නැති වෙන්නම චංචල් රඟපාපු එකට ඊශ්වරට හැම තොරතුරක්ම කලින් දීලා තියෙන්නේ සනාචගේ සහායකයාම තමයි එහෙනම් එයාලට මේ ප්ලෑන් එක ගහන ලේසි වෙලා ඊශ්වර කියනවා තව මාස 6ක් මෙහෙමම රඟපාන්න ඊට පස්සේ අපි දෙන්නම් මේ රටේ යමු කියලා. ඒකට චංචල්ට කෝටි 300ක් බැංකුවට දැම්මා කියලා කියනවා. ඊශ්වර එයාගේ මල්ලි එලවන එකත් කරලා තියෙන රඟපෑම. එයා වෙල්ල හදන මුවාවෙන් ගම් 8ක් හිස් කරලා තියෙන්නේ ඒ කැණේ කළ බොක්සයිට් ගන්න පුළුවන් වෙන්න. ඒ බොක්සයිට් වලට අහවලයා ගෲප් එකෙන් ඊශ්වරට කෝටි 18000ක් දෙන්න පොරොන්දු වෙලා. ඊශ්වරගේ පක්ෂයේ CBI පරීක්ෂණයක් කරන්න යනවා කියලා එයා දැනගෙන තියෙන්නේ CBI එකේ අධ්‍යක්ෂකගෙන්ම තමයි. ඒක හින්දා ඒක චංචල්ට කියලා කිසිම රහසක් අහු නොවෙන්න ඕනේ හින්දා කෝටි 18000ම චංචල්ගේ නමින් වෙනත් රටක ගිණුමක් ඕපන් කරලා දාලා. වැඩේ ඉවරුණාට පස්සේ ඊශ්වරට ඒකෙන් භාගයක් ආපහු දෙන්න කියලා කියනවා. ඒ නිසායි චංචල් මේ සේරම කරලා තියෙන්නේ. චංචල්ගේ සෞඛ්‍ය තත්ත්වය නරක හින්දා ACP චංචල්ට මාස 6ක විවේකයක් දෙන්න තීරණය කරනවා. ඒත් තව දවස් දෙකකින් ඊශ්වරට මේ රටින් යන්න ඕනේ. ඊශ්වර කෝටි 18000ම චංචල්ගේ නමට තැන්පත් කරලා තියෙන්නේ CBI එක ඉස්සරහට වැහෙන්න. එයා මොකක් හරි කරන්න හැදුවොත් එහෙම එයාට විරුද්ධ රජයට චංචල්ගේ විදේශීය ගිණුම තොරතුරු දුන්නට පස්සේ කෝටි 18000ක වංචාවට රජෙන් අනිවාර්යෙන්ම චංචල්ගේ ජීවිත කාලෙම හිරේ දානවා. එහෙම තමයි මේ ඊශ්වර ගේම ගහලා තියෙන්නේ. ඊශ්වරට රට යන්න ඕනේ හින්දා ඒකෙන් කෝටි 15000ක් අහපෝ ඊශ්වරගේ නමට ලියා ගන්න චංචල්ගේ අස්සන් ගන්න ඕනේ. ඒ නිසා එයාගේ සහායකයව මානසික රෝහලට යවනවා. මේ අතරේ සනාක්ෂි යනවා ප්‍රන්දාරා ව්‍යාප්තිය ගැන තොරතුරු හොයන්න. එතනදී එයාට දැනගන්න හම්බ වෙනවා මාස 6ක් තුල මිලියන 250ක් වටින ඉඩම් වලට පොඩි ගමක ව්‍යාප්තියක් ආරම්භ කළා. ඒක අභ්‍යන්තර වෙළඳාමක් කියලා සනාක්ෂිට තේරෙනවා. මොකදේ ව්‍යාප්තිය පටන් ගන්න කලින් ඊශ්වර ප්‍රසාද් අසල්ලසි ගම්වල මිනිස්සු රවට්ටලා අක්කර 1000ක ඉඩම් ඊශ්වරගේ මිනිස්සුන්ට ලියාගෙන පන්දාරා ව්‍යාප්තිය රජෙන් ඉඩම් වලට දෙන හින්දා ඊශ්වර කොල්ලකාගත්තු ගම් ටික ව්‍යාප්තිය දියත් කරන්න රජෙන් ඉහළ වන්දියක් අරගෙන අනෙක් ගම්මු සේරම සතුරෙන් ගම් බාර දුන්නත් ශක්ති හිටපු ගමේ කට්ටිය ඊශ්වරට ගම බාර දෙන්න කැමති වෙලා නැහැ. ඉතින් ඊශ්වර ඒ ගමවත් දෙවියන්වවත් අතෑරලා නැහැ. මේ අතරේ ඊශ්වර ප්‍රසාද් චංචල් ඉන්න මානසික රෝහල ඉස්සරහා ඉඳන් මාධ්‍ය ගෙනලා චංචල්ලා මානසික රෝහලේ ඉන්න එක පෙන්වන්නයි හදන්නේ. එතකොටම චංචල්ගෙන් අස්සන් ගන්න එයා යවපු සේවකයා කෑ ගහගෙන එළියට එනවා. චංචල් අස්සන් කරන්නේ නැතුව ඒ මිනිස්සයාට පෑනෙන් යනලා. ඊට පස්සේ ඊශ්වර ප්‍රසාද් කැමරා කාර්යාලයට එතනම ඉන්න කියලා චංචල් ගාවට ගිහිල්ලා මේ වැඩේ මොකක්ද කියලා අහනවා. බලනකොට එයා කරලා තියෙන්නේ මේ රංගපෑම තව මාස 6ක් ඊශ්වර ප්‍රසාද් ඒ විදිහම කරන්න කියපු හින්දා දුර්ගමති ආවේශ වෙලා වගේ ඒ මිනිහයාට පෑනකින් යනලා කොහොම හරි ඒකට කමක් නැහැ කියලා ඊශ්වර ප්‍රසාද් චංචල්ට කියනවා අත්සන දාන්න කියලා. ඊට පස්සේ එයා අත්සන් කරනවා. මේ අතරේ සනාක්ෂි හිතෙනවා චංචල් කීව දේවල් වල ඉංගියක් තියෙනවා කියලා. එයා දුර්ගමති වගේ රංගපාලා කතාව ගොතලා කියලා තියෙන්නේ ඇත්තනම සේනාධිපති කෙනෙක් ගැන නෙවෙයි මේ ඊශ්වර ප්‍රසාද් ගැන කියලා තේරුම් ගන්නවා. මානසික රෝහලේ ඉඳන් චංචල් අස්සන් කරාට පස්සේ එයා ඊශ්වර ප්‍රසාද්ගෙන් අහනවා දෙවියන්ගේ පිළිවෙලට මොකද්ද කරන්න කියලා. ඒවා ඊශ්වර ප්‍රසාද් දෙක්කම පහවදාට ශ්‍රේෂ්ඨ ලාන්තයට යනවා කියලා කියනවා. ඊශ්වර ප්‍රසාද් ලියකෙවිලි බලද්දි දකිනවා චංචල් අස්සන් කරලා තියෙන දුර්ගමති කියලා. ඊශ්වර චංචල්ට බනිනවා. බලනකොට චංචල් ඊශ්වරට නොදැනෙන්න යටින් ගේමක් ගහලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අතීත සිදුවීම. චාන්චල් හිරේ ඉන්නකොට TV එකෙන් දැකලා දවස් 15ක් ඇතුළත දෙවියන්ගේ පිළිම ඊශ්වර හොයලා දුන්නේ නැත්නම් එහෙම දේශපාලෙන් ඉවත් වෙනවා කියලා. ඒක දැකපු වෙලේ ඉඳන් චාන්චල් පත්තර වගේක ඊශ්වරගේ තොරතුරු වගේක් එකතු කරලා කොස්සාපල් නන්දුර හොර රහසේ බාර දීලා. ඊට පස්සේ ඒක ජනාධිපති කාර්යාලයට යවලා. ඒකින් තමයි පක්ෂ කාර්යාලෙන් ඊශ්වරගෙන හොයන්න CBI පරීක්ෂණ කරලා දෙන්නේ. පන්දාරා ව්‍යාප්තිය කරනකොට ගම් 135ක් හිස් කරනවා කියලා වැඩියෙන් 8ක් අයින් කරනවා කියලා චංචල් ඇත්තරම දැනගෙන ඉඳලා නැහැ. ඒ ගැන එයාගේ හස්බන්ඩ් ශක්ති දැනගත්තට පස්සේ තමයි එයා චංචල්ව ගෙන්නගෙන මේක අහලා තියෙන්නේ. ඊට පස්සේ එතෙන්ට ඊශ්වර ප්‍රසාද් ඇවිල්ලා
ශක්ති එයාගේ වැඩ වලට බාධා කරන හින්දා චංචල්ගේ අතින්ම මරන්න කියලා. චංචල්ට ඒක කරන්න බැරි හින්දා ඊශ්වර එයාගේ මිනිස්සු දාලා ගමේ සේරම මනෝ වීඩියෝ කෝල් එකකින් පෙන්නනවා. ශක්තිට ඒක බලාගෙන ඉන්න බැරුව චංචල්ගේ අතේ තිබ්බ තුවක්කෙන් බලෙන්ම වෙඩි තියා ගන්නවා. එතනින් තමා එයා මැරලා තියෙන්නේ. ඒ හින්දා චංචල් කොස්තාපල් නන්දු එක ගේමක් ගහලා බංගලාවේ කැම් තියලා මෙහෙම රඟපෑමක් කරලා. ඒ හැම තොරතුරක්ම සනාක්ෂි දැනගන්නවා. ඊශ්වරගේ කට්ටිය පොලිසියෙන් අරගෙන යනවා. මේ වෙලාවේ මානසික හොස්පිටල් එකේ ඇතුළේ කැමරා හයි කරලා ඊශ්වර කරපු සේරම හෙළි වෙනවා. එයා චංචල්ව වෙඩි තියන්න යනකොට චංචල් බලෙන්ම තුවක්කුව අරගෙන ඊශ්වර ලව වෙඩි තියා ගන්නවා. ඒක ACP අබේසිංහට ඇහිලා ඇතුළට ඇවිල්ලා ඊශ්වරට වෙඩි තියලා මරනවා. ටික දවසක් ගත වෙනවා. ඊට පස්සේ සනාක්ෂි ACP චංචල්ගෙන් අහනවා මේ සේරම ප්ලෑන් කරේ කොහොමද කියලා. එයාට ඇත්තරම දුර්ගමති දේවගේ අවතාරයත් උදව් කරලා. එතෙන් මේ ලස්සම ලස්සන ෆිල්ම් එක ඉවර වෙනවා. ඉතින් අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කැමති නම් අපේ subscribe කරලම තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමුමු.